අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. Queen 14 for unforgettable memories through the power of music. ඔබේ හයිය සමහර විට අපි තනි තනියම අවතක් සේරු කර ගන්නවා. මට එච්චර හැකියාවක් තියෙනවද? මට ඔවා පුළුවන්ද කියලා හිතනවා. නෑ. ඔක්කොම එකට එක වුණාම තියෙන හයිය කියලා නිම කරන්න බෑ. මේ දැස් දැල් වෙනවා අපි බලන් හිටියා. සමහරුගේ කේඩ ඇරි වෙච්ච ශරීර. මහා ප්‍රශ්න කන්දරාවක් හිතේ තියෙනවා අත්පොලසන් දුන්නත්. සිනහ වුණත් කියලා අපි දන්නවා. හිතේ පප්පු වෙන ගින්දරක් තියෙනවා. තුන් වේල කන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. දරුවට උගන්න ගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දරුවා රෝහලට ගෙනියන්න බයක් තියෙනවා. ගෙනාවු ප්‍රමිතියන්තර ඉන්ජෙක්ෂන් එක 10යිද? දරුවට මොකක් වෙයිද කියලා බයක් තියෙනවා. මේ හැම දෑසක්ම මේ හැම දෑතක්ම මේ හැම කෙනෙක්ම අපි ගාවට ආවේ බලවත් විශ්වාසයක් තියාගෙන. මේ වැටිච්ච රට හදයි කියලා. ඔබට අපි සපත කරලා කියනවා මේ රට අපි බාර ගන්නවා. බාර ගන්නවා විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම යහපත් දේශයක් දියුණු රටක් බවට පත් කරනවා කියන එක අපි ඔබට කියන්න කැමතියි. ඒඳා රටේ දේශපාලන වැඩබිමක් කරගන්න ඕනේ. අපි ගමට බිමට යන්න ඕනේ. ආයතනයට යන්න ඕනේ. සියල්ල ඒ වෙනුවෙන් කරන්න අපි ඉදිරි කාල පරිච්ඡේදය සූදානම් වෙන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ ඒකට සූදානම් වෙන්න ඕනේ. අදට දවස් 6යි. අදට දවස් 6යි ජාති කොඩිය උස්සලා ගෝල් පේස් එකේ ජාති කොඩිය එසෙව්වා. 76 වෙනි නිදහස සමරුවා. රනිල් ජාති කොඩිය එසෙව්වා. ටයිකොක් දාලා ගිහිල්ලා ජාති කොඩිය එසෙව්වා. සිංහ උඩට ගියා කඩුවක් අරගෙන. සිංහ උඩට ගියා. කඩුවක් අරන් ගියා. අපි අහනවා රනිල්ගෙන්. අපි අහනවා මේ රටේ සංවේදී ජනතාවගෙන්. මෙයා මේ කොඩිය ඔසවන්න ලෝකෙන් හිඟාගෙන කාගෙන ආපු සල්ලි. ලෝකෙන් ණය හැටියට ආධාර හැටියට ගෙන ආපු සල්ලි. වැට් ගහලා බදු ගහලා බඩු මිල නංවලා ගත්ත සල්ලි ආරංචි වෙන විදියට කෝටි 30කට ආසන්න වියදම් කළා තියෙනවා. ලක්ෂ 3000කට ආසන්න වියදම් කළා තියෙනවා. ලක්ෂ 3000. මෙහෙම උත්සවයක් කරන්න ඕනද මෙහෙම තත්ත්වයක් ඇතුළේ? තුන් වේල කන්න බෑ. මන්ද පෝෂණය වැඩි වෙලා. එහෙම තත්ත්වයක් තුළ ජාති කොඩි උස්සලා මෙච්චර වියදමක් කරන්න. නිදාස සමරනවා නම් චාමෙට කරන්න තිබ්බා. මේ පාලකයාට තියෙනවා බලමේනියාවක්. මෙයාට තියෙනවා උත්සව මේනියාවක්. මෙයාට වෙන මේනියාවක් තියෙනවා යන්න ට්‍රිප් යන්න මේනියාවක් තියෙනවා. එහෙනම් මෙයා ඇරිය සල්ලනවා. ජනාධිපති වෙන්න බැලුවා බැලුවා බෑ. දැන් මේ අවසාන වකවානුව එයාගේ අවසාන ජාතික නිදාස උත්සවේ හරි කොඩි ඔස්සන්න වැඩියෙන් වියදම් කළා. අපි රනිල්ද කියන්න කැමති උඹේ අන්තිම කොඩිය එස්සීම එදායින් සටහන් වුණා. මෙතනින් පස්සේ කොඩි උස්සවන්නේ මේ රටේ ජනතාව කියන එක අපි ආත මතක් කරන්න කැමති. අපි අහනවා මේ කන්ද උඩ රට ඓතිහාසික තැන 1815 මාර්තු මාසේ දෙවෙනිදා උඩ රට කන්ද උඩ රට කිව්සුම මගුල් මඩුවේ අස්සම් කරන්න ඉස්සලා සුද්දක් අතර කොඩිය ඔසවනකොට වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඇවිල්ලා කොඩිය බිමට දැම්මා. සුද්දගේ කොඩිය දාලා කිව්වා තාම කිව්සුම අස්සම් කරේ නැහැ. අපි උඹලට යටත් උනේ නෑ. එඳ කොඩි උස්සන්න අයිතියක් නෑ කිව්වා. එහෙම ඓතිහාසික තැන. එහෙම විරෝධාර ජනතාවක් හිටපු තැන. එහෙම තැන. එදා ගිවිසුම අස්සම් කරලා උන් අවුරුදු ගානක් මේ රට පාලනය කරලා 48 නිදහස දීලා පළවෙනි කොඩිය උස්සනකොට කොහමද දන්නවද රට? සුද්දා අපිට දෙනකොට කොඩිය ඉස්සුවා. සිංහගේ කොඩිය ඉස්සුවා. එතකොට රට කොහමද දන්නවද සුද්දා දෙනකොට? ආසියාවේ දෙවැනි ආර්ථිකයේ තිබුණු රට. එක ජපානයේ දෙක අපි. එක ජපානයේ දෙක අපි. අද අවුරුදු 76ක් ගිහිල්ලා රනිලා කොඩි උස්සනකොට ඒක කීයේද? දෙක යටින් දෙක. ඇෆ්ගනිස්තානයේ යට ඉන්නවා. ඒකට උඩින් ලංකාවේ ඉන්නවා. 76ක් යනකොට පත් වෙච්ච තැන. එහෙම තියාගෙන මේක කොඩිය උස්සනවා. මං අහන්නේ හරිද කියලා. ඈ කල්පනා කරලා බලන්න. 1948 නිදාස ගන්න දවසේ කොඩිය උස්සනකොට ලංකාව සත පහක්වත් ලෝකෙට ණය නැත. අද කොඩි උස්සනකොට කොහමද ලෝකෙට ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වී ඇත. කොඩියක් උස්සනවා. ඔබ දන්නවද 2023 සමාජ සේවා අමාත්‍යාංශය කියනවා 2023 ලංකාවේ සියදිවි නසාගත් ප්‍රමාණය 3407යි. 3407යි. දැන් සතියකට පෙර ආතුව මං ජීවත් වෙන බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරේ අවුරුදු 16ක දියණියක් අත්තම්මට ගෙන ආපු ප්‍රෙෂර් ප්‍රති මාසක ප්‍රති එකපාරට බීලා මැරුණා. අතිරේක පන්ති වලට යන්න ගාස්තු ඉල්ලුව අම්මගේ. දරුවා කැමති ඉගෙන ගන්න. අම්මා කව පුතේ සල්ලි දෙන්න විදියක් නැහැ කියලා. බිම පෙරලිලා ඇඬුවා. සල්ලි නැහැ. අන්තිමට දරුවා වහකාලා මැරුණා.
අර පොඩි උස්සනවා මං අහන්නේ සාධාරණද කියලා මං අහන්නේ සාධාරණද කියලා මේ රටේ ඉන්දියාවෙන් ණයක් දුන්නා උඹලගේ රට බංගලොත් හින්දා බෙහෙත් අරන් දීපල්ලා ජනතාවට කියලා ඉන්ජෙක්ෂන් ටික ගනින් කියලා මේ රටේ උන් මහ බැංකුව විතරක් නෙමෙයි හොරගම් කෑවේ හොරගම් කළේ අපේ දරුවන්ට දෙන බෙහෙත් වලිනුත් හොරගම් කළා ප්‍රමිතියක් නැති බෙහෙත් ගෙනාවා බාල බෙහෙත් ගෙනාවා ඒවා විද්දා නුවර පේරාදෙනිය මිනිසුන් නැරුණා නුවරේදී රෝලේ ඇස් ඔපරේෂන් කරා සහ මුලින් අන්ධ වුණා ඇස් දෙක පේන්න හදාගන්න ගියේ ගෙදර ගිය ඇස් දෙක පේන්නේ නැතු එහෙම කරේ බෙහෙත් වලින් හොරගම් කළා මේක කොඩි උස්සනවා මං අහන්නේ සාධාරණද කියලා මං අහන්නේ සාධාරණද කියලා ඔය රනිල්ද තියන්නේ අනියම් ප්‍රේමයක් ජනතාව ප්‍රේම කරේ ගෝඨාභයට 69 ලක්ෂයක් දුන්නා රනිල් ගෝඨාභයට අරගෙන කරපන් කියලා කරන්න බැරි වෙනකොට පෙන්නවා මේක පැනලා දැන් ජනාධිපතිකම අරගෙන දැන් අනියම් සැප විඳිනවා කොඩිය උස්සනවා මං අහන්නේ හරිද කියලා මං අහන්නේ හරිද කියලා කල්පනා කරලා බලන්න ඒ ඉඳන් දැන් මේ සිංහයා උඩ කොහොම හිතන වැද්දනේ කොඩිය උඩ ඉන්න සිංහයා කොහොම හිතන වැද්ද මීට අවුරුදු 34කට උඩදී බූස්ස රැඳුම් කඳවුරේ පොතක් ලිව්වා ඒත් අපි පියාඹමු කියලා අත්තකුරෙන් ලිව්වේ ඒත් අපි පියාඹමු කියලා පොතක් ලිව්වා අන්නේ පොතේ අද වෙන දේ දැකලා දෝ මන්දා නම නොදත් සහෝදරේ කවියක් ලියලා තිබ්බා මෙහෙම සිංහයා උනත් උඹ තිරිසන් සබෙකි කැලේ කඩුවක් අරන් කොඩියක් මැද මොකද බොලේ කඩුවක් අරන් කොඩියක් මැද මොකද බොලේ ගුවනේ ලෙලන අසිපතකින් කිමද ඵලේ ගුවනේ ලෙලන අසිපතකින් කිමද ඵලේ බහැපම් බිමට සිඳපම් ගල තෝහිරලේ කියලා ලියපු කවිය ඔය සිංහයා පුළුවන් නම් රණිල්ට ෂොට් එක දෙනවා ඔය සිංහයාට පුළුවන් නම් රණිල්ට ෂොට් එක දෙනවා අජීවී දෙයක් ඉඳ තේරෙන්නේ මේ කිව්වේ කඩු ආරම් බෙල්ල සිඳින්න නෙවෙයි මේ කිව්වේ ඔබට මේ කවිය කීවේ එදා මිනිස්සු රැඳවුම් කඳුරේ ඉඳන් කිව්වා මේ ගුවනේ ලෙනල කඩුවක් වැඩක් නැහැ අපේ රට අභිමානවත් සිංහයන් සංකේතවත් වෙනවා කඩුව කියන්නේ එඩිතරභාවය ඒක තියන්නේ හතුරට විරුද්ධව පාවිච්චි කරන්න කියලා කිව්වා එඳ ආදරණීය අම්මේ සහෝදරිය සහෝදරෝරනි හරණි සහෝදරි කිව්වා වගේ අපට කඩුවක් තියෙනවා ඒ කඩුව තමයි හිත ඒ කඩුව තමයි ධෛර්යය ඒ කඩුව තමයි වචන ඒ සියල්ල පාවිච්චි කරන්න මේ දුෂ්ට පාලකෝ පන්නව දාන වසර බාට 2024 වසර නම් කරන්න සූදානම් වෙන්න කියන පණිවිඩය අපිට දෙනවා අපි දෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය උන්ට ඕන ඕන විදියට පිනුම් ගහන්න බෑ ඒ හින්දා ඔබ තේරුම් ගන්න උන් කොඩිය ඉස්සුවට ගාලු මෝදර අර හිඟාගෙන ආපු සල්ලි වැට් ගහලා අපේ මිරික මිරික ගත්ත සල්ලි වලින් යුද ටැංකිය වලට තෙල් ගහලා ගුවන් යාන වලට තෙල් ගහලා බිමට මල් දාලා සැලියුම් ගැහුවට ගෙදර තුන් වේල කන්න බැරි මිනිස්සු කොච්චර හූල් වෙනවද මේවා සාධාරණද මං අහන්නේ සාධාරණයක් මේ මොන පාලකයෙක්ද මං අහන්නේ හිතප්පපුවක් තියෙනවද හැංගීමක් තියෙනවද මං අහන්නේ රාජපක්ෂලගේ රොත්ත බුරුත්ත තාමත් මෙයාට ඉන්න දෙනවා කියන්නේ උනුත් මේවා අනුමත කරනවා කියන එක තේරුම් ගන්න මේ ඔක්කොම කරනවා මේ දේ ඔබ අනුමත කරන්න බෑ අපිට අනුමත කරන්න බෑ මක තීන්දුවක් ගන්න ඕනේ මේ අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ අපේ දරුවන්ගේ අනාගතෙත් එක්ක සෙල්ලම් කරන්නේ උපදින්න ඉන්න දරුවන්ටයි මේ අවනඩුව සිද්ධ වෙන්නේ එහෙනම් අපිට මේවා ඉවසගෙන ඉන්න පුළුවන් කමක් නැහැ ඒ හින්දා ඔබ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා ඔබත් මමත් තාම නිදහස අරගෙන නැහැ නිදහස අරගෙන නැහැ නිදහස කියන්නේ මොකක් නිදහස වචනේ විතරක් පාවිච්චි කළා වැඩක් නැහැ ආර්ථික නිදහස තියෙනවා ආර්ථික නිදහස කියන්නේ තුන් වේල කන්න තරම් ආර්ථිකයක් තියනවද ඔබට දරුවන්ට ගිහින් කන්න දෙන්න පෝෂදායි ආහාර වේලක් ගන්න පුළුවන්ද දරුවට හොඳ බෙහෙත් ටිකක් අරන් දෙන්න පුළුවන්ද දරුවට සන්තෝෂ කරන්න පුළුවන්ද නිකන් චාරිකාවක් ට්‍රිප් එකක් එහෙම අරන් යන්න පුළුවන්ද හොඳ කෑම වේලක් දෙන්න පුළුවන්ද පුළුවන්ද එහෙනම් ඔබට ආර්ථික නිදහසක් නැහැ එහෙම ආර්ථික නිදහසක් තියෙන උන් ටිකක් රටේ ඉන්නවද නැද්ද ඔබ නිදහස අහිමි වෙච්ච අය අපි නිදහස අහිමි වෙච්ච අය අධ්‍යාපනික නිදහසක් මේ රටේ තියෙනවද අපේ දරුවට අවශ්‍ය ගුරුවරු ටික ඉන්නවද පාසලේ අපේ දරුවට අධ්‍යාපනයට අවශ්‍ය බඩු ටික ගන්න පොත් ටික ගන්න සපත්තුව ගන්න තරම් ආර්ථිකයක් තියෙනවද මේවා තියෙනවද පහසුකම් ගමට ඇවිල්ලාද නැත්නම් අධ්‍යාපන නිදහස නැහැ නිදහස් සෞඛ්‍ය නම් සෞඛ්‍යයක් තිබ්බට
වෛද්‍යවරු ඉන්නවද අවශ්‍ය ප්‍රමාණයට? අනෙකුත් කාර්ය මණ්ඩල ඉන්නවද? බෙහෙත් ටික තියෙනවද? එහෙනම් ඔබ නිදහස අහිමි කට්ටියක්. විශේෂම කාන්තාවෝ හැටියට ඔබට නිදහසක් තියෙනවද? කල්පනා කරලා බලන්න. මේ රටේ නිදහස අහිමිලත්. එහෙනම් තේරුම් ගන්න නිදහස තියෙන්නේ දිනා ගන්න. නිදහස දිනා ගන්න තියෙන එකක් ඉස්සරහට ආර්ථික නිදහස දිනා ගන්න ඕනේ. අධ්‍යාපන නිදහස දිනා ගන්න ඕනේ. සෞඛ්‍ය නිදහස දිනා ගන්න ඕනේ. කාන්තාවට නිදහස දිනා ගන්න ඕනේ. මාතෘභූමිය නිදහස දිනා ගන්න ඕනේ. ඒ නිදහස උදා කරලා දෙන ජාතික ව්‍යාපාරයේ තමයි මාලිමාව නොහොත් ජාතික ජනබල වේගය කියලා කියන්නේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒක තේරුම් ගන්න කියලා අපි කියනවා. ඒක තේරුම් ගන්න. එහෙනම් තාම නිදහස නැහැ. ඔබටත් ඔබේ දරුවන්ටත් නැහැ. නැති වෙලා තියෙනවා නම් ඒක ඇති කරගන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය එකක්. ප්‍රජාතන්ත්‍රවාදී ඕනි. ඡන්දයක් තියන්නේ නැත්තම් ඈ කොඩිය ඉස්සුවට ඔන්ලයින් පනත ගෙනල්ලා කට වහනවා නම් පාරක බහැලා උද්ඝෝෂණයක් කරන්න දෙන්නේ නැත්තම් මොකද්ද මේ රනිල් කියන නිදහස? එයා කොඩිය ඉස්සුවට රටේ නිදහසක් නැත. ඒ නිදහස දිනාගත යුතු එකක් බවට මතක් කරගන්න කියලායි අපි මේ කිව්වේ. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. මේ රටේ අපිට අහිමි කරපු දේවල් බොහෝයි. ඒ ටික ආපස්සට අපි ගන්න ඕනි. අපෝ අත්පත් කරගන්න ඕනි. එඳ රනිල්ලා තේරුම් ගන්න ඕනේ, රාජපක්ෂලා තේරුම් ගන්න ඕනේ. ඒකට උඹලට තවත් අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. එඳ මම දැක්කා පෙරීදා රනිල් රාජාසන කතාවක් කළා. රජපුටුවේ නැගලා ටයිකෝඩ් දාලා රාජාසන කතාවක් කළා. රටේ නායකයා ලෝකෙන් හිඟාගෙන ඇවිල්ලා උත්සවයේ තියලා ඇවිල්ලා ඊට පස්සේ එඳ රාජාසන කතාව කියලා කියන තියනක් තියලා කියනවා හාල් කිලෝ 20ක් දෙනවලු. රජෙක් කියන කතා රාජාසන කතාවේ ඕකද කියන්න ඕනේ? හාල් කිලෝ 20ක් දෙනවලු උත්සව සමයට පමණක්. ඡන්දේ ඉස්සරහට එනවා හාල් කිලෝ 20ක් දෙනවා. මේවා රාජාසන කතාවල කියනේවද රජෝ? තේරෙන්නේ නැති හින්දා අහන්න. රජෙක් කතා කරන රටේ හාල් කිලෝ 20ක්. ඔබ තේරුම් ගන්න. රජා ওই වගේ රාජාසනේ නැගලා ඔහම කතා කියනවා නම් ඡන්දේනකොට තව බඩු ගමට එනවා ඈ. ලැට්පෝච්චි ඒවි, ටකරම් තහඩු ඒවි, සිල් රෙදි ඒවි, අරක්කු ඒවි ඔක්කොම ඒවි. නැවතත් රවටන්න බලાવી. අන්න එකට වැටකඩලු බඳලා රැවටීමට තිත තියලා දිසාව පෙන්නන නිවරදි පැත්තට පෙන්නන මාලිමාවේ ජයග්‍රහණය සනිටුවන් කරන්න ඒකට කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එඳ රනිල්ලට රාජපක්ෂලාට කියන්නේ උඹලගේ හාල් කිලෝ 20ට දැන්නන් නවත්තන්න බෑ. දැන්නන් රවට්ටන්න බෑ. මේ ආපු ජනකාය මේ දාස් ගානක ජනතාව ආවේ බත්තකට දීලා නෙවෙයි, ආරක්කු දීලා නෙවෙයි, වෙන වෙන පාසුකම් දීලා නෙවෙයි, වෙන වෙන පොරොන්දු දීලා නෙවෙයි. මේ සියල්ල ආවේ මේ මාතෘභූමියට අනාගතයක් හදන්න, දරුවන්ට හෙටක් හදන්න කියන එක තේරුම් ගන්න කියලා කියනවා. ඒක තේරුම් ගන්න. ඒ වුණාට අර දෙන දේවල් දෙනවා නම් ගන්න. ඔය නොගන්න කිව්වා සමහරු ගන්න හින්දා කිව්වේ. දෙනවා නම් ගන්න. ඔය දෙන්නේ උන්ගේ වණිවිය. ඔය දෙන්නේ ඔබේ මේවා. ඔබෙන් හොරකම් කරපු, ඔබෙන් බදු ගහලා ගත්තේ වගෙන් ටිකක් දෙනවා, ටිකක් දෙනවා. ඔවා දෙන්නේ උන් නෙවෙයි, ඔවා දෙන්නේ ජාතික ජන බලවේගී. ඇයි? අපි බලවත් හින්දායි දෙන්නේ. අපි දුර්වලයි නම් හාල් කිලෝ 20ක් නැහැ. අස්සැසුමත් නැහැ. දෙන්නේ නැහැ. ඒවා දෙන්නේ අපි බලවත් හින්දා. අපි දුර්වල කාලේ දුන්නේ උදලුතර. අපි දුර්වල කාලේ දුන්නේ නිකම් බොරු රැකියා ඉල්ලුම්පත්. අපි දුර්වල කාලේ දුන්නේ අවුරුදු දෙකෙන් දිරන සිල් දෙන්න. දැන් ලොකු ලොකු ඒවා නෑ. අස්සසුම එනවා, හාල් කිලෝ 20 එනවා, තව තව බඩු එනවා. දණ්ඩ කණ්ඩ ඡන්දපොලට එන්න, මාලිමාවට ඡන්ද දෙන්න, රට ගොඩ ගන්න කියලා තීන්දුවක් ගන්න. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මම අහන්නේ අවුරුදු 76ක් උන් අපිර වැට්ටුවා නම් අපි තුන් රවට්ටමු. පාලා වැඩේ දෙමු. දැන් ඒක ගමේ කියනවා කට්ටිය ගියාම මේ සැරේ අහුවෙන්නේ නැහැ. අපි දෙන දෙයක් ගන්නවා මේ සැරේ නම් බලා ගන්නම්කෝ කියලා කියනවා. එහෙම ස්වභාවිකුත් තියෙනවා. ඒකත් හොඳයි. මම අහන්නේ තාමත් මේක නොතේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න කතාවක් මේ කියා දෙන්නේ. ඔබ අම්මල හැටියට, ඔබලා තාත්තල හැටියට දරුවෝ හදනකොට දරුවෙක් යතින් වැරද්දක් වුණොත් දඬුවම් දුන්නා නේද? වැරදිලා හරි දරුවෙක් පිගානක් බින්දොත්, කෝපයක් බින්දොත්, කන මිරිකල පොඩ්ඩක් කිව්ව නේද උඹ මේ බඩු නාස්ති කරන්න එපා කියලා. දරුවට එහෙම දඬුවම් දීපු කට්ටිය මහ බැංකු බින්දුපේ කාට කෝටු පාරක්වත් ගහන්නේ නැහැ.
සුනාමි සල්ලි හොරගම් කරපු එකට පොඩ්ඩක් පාරක්වත් ගහන්නේ නැද්ද? ඈ බෙහෙත් වලින් හොරගම් කරපු එකට පාරක්වත් ගහන්නේ නැද්ද? පාස්කු ප්‍රහාරය කරපු එකට පාරක්වත් ගහන්නේ නැද්ද? 76ක් 76 වසරක් දරුවන්ට තැළුවා දරුවෝ හදන්නේ පාලකයන්ට තැළුවේ නැහැ මේ කරපු මහා වැරදි කන්දරාවට පාලකෙනි තොපි දැනගනියව තොපට තලන මැතිවරණය ඉදිරියේ එනවා මේ රටේ සමස්ත ජනතාව සූදානම් මේ දුෂ්ට පාලකයෝ පන්නලා දාන්න සූදානම් ඒකට තලන වේවැල කතිරේ